දෙමව්පියෝ හිතනවානේ දෙමව්පියෝ විදියට තමයි ළමයි හැදෙන්නේ කියලා. Yes. බොරු. ඇයි? ඊට පස්සේ අපි හිතනවා ඒ ළමයින්ට උගන්වන දේවල් අනුව තමයි ළමයි හැදෙන්නේ. ඕ. ඈ? වටපිට තියෙන දේවල් අනුව තමයි ළමයි හැදෙන්නේ. බොරු. ඈ? අපි හැදෙන්නේ යාළුවන්ගේ විදියට. අපි ගාව තියෙනවා අපේ යාළුවන්ගෙන් කොපි කරපු පොඩි පොඩි කෑලි. හා හා ඕකේ. අපි ගාව තියෙනවා යාළුවෝ දිගටම කරන නිසා ඒ අය කරන නිසා අපිත් විශ්වාස කරන ලොකු ලොකු කෑලි. ඇත්තටම හරියටම බැලුවොත් අපි කියන්නේ අපේ යාළුවන්ගේ නිෂ්පාදනයක්. අපි කියලා කියන්නේ අපි යාළුවන් කෘෂ්ණ. අපි කියලා කියන්නේ අපේ යාළුවන්ගේ නිෂ්පාදනයක්. අපේ යාළුවෝ තමයි අපි මේ ගන්න නිෂ්පාදනය කරලා තියෙන්නේ. කල්පනා කරලා බලන්න ඔබ යාළුවෝ කියපු නිසා වැඩ කීයක් කරලා තියෙනවද? කීයක් දේවල් විශ්වාස කරලා තියෙනවද කියලා. ඒ කියන්නේ මේ ධර්මයෙන් උනත් කියන්නේ මේ අර කල්යාණ මිත්‍රයෝ හොයාගන්න කියලා. මට බැරි වුණානේ තාම. නැත. නෑ ඒක වෙලා තියෙන ඔයා කැමතිද? දැන් මිනිස්සු කැමති. නෑ ඔයා කැමතිද? වංචකාරයෝ එතකොට නෝනු මං කැමති නැහැ. එතකොට කූටයෝ කූට හරිද? බොරු අහංකාර ලෝභ ලෝභ කුණුකම උද්දච්ච නෑ මං ආස නැහැ. අනිත් අය තාස නැහැ තමයි වහන්නේ. දැන් බලන්න ඔබේ මේ ඔය කාලෙන් කාලෙට තමයි මිත්‍රයෝ ඇවිල්ලා යනවා වගේ එකක් තියෙන්නේ. හහ දැන් මීට ටික කාලයකට කලින් ඉතාලම ළඟ ආශ්‍රය කරපු මිත්‍රයෝ දැන් ටිකක් ඈත් වෙලා වගේ වෙන සෙට් එකක් එතනට දැන් බහලා ඉන්නවා. එයාගේ විදිහට තමයි දැන් වැඩේ යන්නේ. තව ටික කාලෙන් ඒ ටිකක් තැලිලා වෙන සෙට් එකක් එනවා. ඊට පස්සේ එයාගේ විදිහට තමයි ඒක යන්නේ. ජීවිතේ බොහොම ළඟම ආශ්‍රය කරපු මිත්‍රෙක් මට වෙලා තියෙනවා හිත කැඩෙන SMS එකක්. අනේ මොකක්ද? යායවල තියෙන මෙන්න මෙහෙම එකක්. හා හා. මෙන්න මේව තමයිලු හේතු යාළුකම් නැති වෙන. යාළුවෝ දෙන්නම හිතනවලු. ඕකේ. මිනිහත් බිසි මාත් බිසි. යාළුවෝ දෙන්න හිතනවා. රයිට්. ඊට පස්සේ ටික කාලයකට පස්සේ හිතනවා කතා කරන්න තිබ්බනම් හොඳයි නමුත් ඉතින් මිනිහට ඩිස්ටර්බ් කරන එක හරි නෑනේ. කියලා දෙන්නම හිතනවා. රයිට්. ඊට පස්සේ මේ ආදරේ ආඩම්බරේ වගේ තැනකට ටික කාලයක් යනකොට යනවා. රයිට්. ඊට පස්සේ මතකය කියන එක දුර්වල වෙලා යනවා යාළුවා ගැන. ඊට පස්සේ ඒගොල්ලන්ට එක එක්කෙනාව අමතක වෙලා යනවා. කවදා හරි දවසක දෙල් කඳ පොලේදී වගේ හදිස්සිය හම්බෙයි. එතකොට උඹට කෝල් එකක්වත් දෙන්න බෑ නේද කියලා දෙන්නම පටන් ගන්නවා. ඒක ඇත්ත. මගේ මිත්‍රයා නිරාන් සෙනවිරත්න ගෙදර බලන්නත් දෙනවා. ඇඩ්‍රස් එකක් කියන්න. ඔය කොමන් කෝල් එකක් දුන්නා. අය මමත් කෝල් එකක් දෙන්නම්. මම කටකඩේ SMS යන්න කවුද? මම මමත් කෝල් එකක් දෙන්නම්. ආඩුවේ ලස්සන ඉනාවෙලා ඉන්න මනුස්සෙක් ඉනාවෙලා ටිකක්